ඉතින් නැවතත් ඔයගොල්ලෝ කට්ටියම පිළිගන්නවා චින්තක එක්ස්පීරියන්ස් YouTube channel එකට. ඉතින් අපි concepts වලට ඔයගලන්ට ප්‍රශ්න වැඩසටහනක් ගෙනාවා. ඉතින් ඒ වගේම inorganic වලටත් එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලෝගේ ගොඩක් කට්ටිය කිව්වා නේද ඒ වගේ එකක් ගේන්න කියලා. ඉතින් කොහොම හරි ඒ දේවල් වලට අමතරව inorganic කියන subject එක ගත්තොත් පොදුවේ මට කියන්න තියෙන්නේ ගොඩක් minor කරන කට්ටිය නේ chemistry minor කරන්න ඉන්න කට්ටිය අනිවාර්යයෙන්ම තෝරගන්න සබ්ජෙක්ට් එකක්. ඒ වගේම දැන් කලින් මම ඕගලන්ට අර මේ සබ්ජෙක්ට් අර තෝරගන්න කාලේ විස්තර කියද්දිත් මමත් කිව්වා inorganic කියන සබ්ජෙක්ට් එක අනිවාර්යෙන් මයිනර් කරන ළමෙක් තෝරගන්නත් කියලා නේ. මොකද මයිනර් කරනවා කියන්නේ ආයි කෙමිස්ට්‍රි වලට එක්ක එච්චර ටිකක් බයයි, එහෙම නැත්නම් ආස නැහැ. හරි මොකක් හරි කොහොම හරි නේද කෙමිස්ට්‍රි පාට එකක් තිබ්බොත් හොඳයි කියලා හිතෙන්න පුළුවන්. අනිවාර්යෙන් ඒක ඇත්ත. ඉතින් inorganic පාට් එකක් මම හිතනවා ගන්න ඇති කියලා. ඉතින් inorganic පාට් එක ගත්තා වගේ නෙමෙයි ඕගලන්ට පේන්න ඇති. දැන් ඕගොල්ලෝ මේ වෙද්දි මම හිතන්නේ රිසෝස් බුක් ටික බලලා ඇති කියලා හිතනවා. ඉතින් ඒක බලලා තියෙනම නම් ඕගලන්ට යම් අයිඩියා එකක් මේ වෙද්දි අවිලා තියෙනවා. ඉතින් දැන් මට නම් ප්‍රධාන වශයෙන්ම ඒ දැන් කැම්පස් එකට ආවම inorganic කියන කොටස ගැන ඇත්තටම ටිකක් බය හිතුණා. මොකද මේ කියන්නේ ඉගෙන ගන්න කලින් මොකද මෙන්න මේ වගේ එක එක පාට වර්ග ගොඩාක් නේ පාට වර්ග ගොඩාක් මේකේ තියෙනවා කියලා ඒ ලෙවල් වලදී අපි දන්නවා නේ. මේ පාඩ අපි මතක තියාගන්න ඕනේ. ඒ වගේ ගොඩක් වැඩ තියෙනවා කියන එක අපි දන්නවා. ඒත් මෙතනදී ඇත්තටම මෙහිම පාට මතක තියා ගැනීමක් ඕගොල්ලෝ විසින් කරන්න ඕනේ නැහැ. හරි ඉතින් ඒ හින්දා මට කියන්න තියෙන්නේ මමත් ඇත්තටම කෙමිස්ට්‍රි වලට ආස වෙන්න හේතුව තමයි මේ inorganic. මොකද inorganic ටිකෙන් තමයි මට අර බය නැතිකලේ මේක මේ මෙහෙම කටපාඩම් කරගන්න විෂයක් නෙමෙයි කියන එක මගේ ඔළුවට වැටුනේ. මේක තර්කයත් එක්ක කියන්නේ ලොජිකල් සබ්ජෙක්ට් එකක් කියන එක හොඳටම තහවුරු වුණේ මෙන්න මේ සබ්ජෙක්ට් එකත් එක්ක. ඉතින් නමුත් මේ සබ්ජෙක්ට් එකට ඒකක් ගත්තා. ඉතින් ගොඩක් කට්ටියම දන්නවා මේ සබ්ජෙක්ට් එකට ගොඩක් කට්ටිය කියන්නේ සාමාන්‍යයෙන් ඕගොල්ලෝ හරියට වැඩ ටික කළොත් මේකට ඒකක් ලේසියම ගන්න පුළුවන්. මොකද පාස් ස්ටෙප් මේ ප්‍රැක්ටිකල් මොකද සබ්ජෙක්ට් උත් නැහැ. ඕගොල්ලන්ට තියරිටික තමයි අහන්නේ. හැබැයි ඒ ලෙවල් වල තිබ්බ ටිකට වඩා එහාට යනවා. ඒ වෙන්න බෑ නේද? නැත්නම් ඔයගොල්ලෝ මේ කැම්පස් එකේ ඩිග්‍රියක් කරන්න ගියේ නේද? තේරුමක් නැහැනේ. අනිවාර්යෙන් ඒ ලෙවල් වලට වඩා එහාට යනවා. හැබැයි ඉතින් ඒ කොයි තැන් වලට යන්නේ නේද? කොහොමද මේ දේවල් වෙනස් වෙන්නේ කියන දේවල් මේකදී සාකච්ඡා කරනවා. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති අර මේකේ ඉස්තර ස්ක්‍රීන් එකේ නේද මම දාලා තිබ්බේ ඔයගොල්ලන්ට MCQ සාකච්ඡාවකින් 2017-18. ඉතින් ඒ කියනවා වගේ මෙන්න මේ 2017-18 මම හිතනවා ස්ක්‍රීන් එක දැන් ඔයාලට පේනවා ඇති 17-18 පේපර් එක තමයි සාකච්ඡා වෙන්නේ. ඉතින් MCQ 25ක් තියෙනවා. මේකෙදි මම විශේෂයෙන්ම පළවෙනි MCQ 7 ඕගොල්ලන්ට සාකච්ඡා කරන්න තෝරගන්න හේතුව තමයි මොකද මේ නැත්නම් MCQ 7ක් විතරක් ගන්න හේතුව මේ 7ේදී මම බලාපොරොත්තු වෙනවා මේකට සම්බන්ධ තියරේ ටික වැඩිපුර ඕගොල්ලන්ට කියලා දෙන්න. ඉතින් ඒකත් එක්ක තමයි මේ MCQ 7 ගත්තට ඒක හොඳට එක්ස්පෑන්ඩ් කරලා වෙලාව අරගෙන කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකම මේකේ දැන් ගිය අවුරුද්දේ මේකේ වීඩියෝස් කීපයක් රිලීස් කළා ඕගොල්ලන්ට පාඩමත් එක්ක. පළවෙනි සෙෂන්ස් 2-3 මම හිතන්නේ ඒකේ ක්‍රිස්ටල් ෆීල් තියරි ගැනීමත් වෙනම වීඩියෝ එකක් කළා. මම දැක්ක මේ ටිකේ ගොඩක් ළමයි ඒවත් එක්කත් බලබල ඉන්නවා. මම කොහොමත් ඒ පරණ අවුරුද්දේ එකම කැමරේ ටික තමයි යන්නේ. ඉතින් මේකේ පොඩ්ඩක් තව දේවල් එක්ක අලුත් කොටසක් ඕගොල්ලන්ට කියලා දෙනවා නේද? පොඩ්ඩක් ෆ්‍රෙෂ් ගතියක් තියෙන අලුත් අවුරුද්දකුත් එක්ක. ඒකම ඒ හින්දේ ඒ ලින්කුත් يعني ගිය අවුරුද්දේ ලින්ක් ටිකත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා. ඕගලන්ට බලා ගන්න පුළුවන් YouTube එකේ ඕගලන්ට මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකට. ඉතින් ඒකත් එක්කම මේ ටිකත් එක්කත් ඕගල රැඳී ඉන්නේ කියලා හිතනවා. ඉතින් සාමාන්‍යයෙන් ගිය අවුරුද්දට කලින් අවුරුද්දනේ අවුරුදු දෙක වගේ ඉඳන් සාමාන්‍යයෙන් පේන දෙයක් තමයි දැන් inorganic ටික ලේසි වුණාට ළමයි මේක වරද්ද ගන්නවා. මොකද වරද්ද ගන්න ප්‍රධාන හේතුව වෙන දේවල් හරි අවබෝධයක් නැතුව. මොකද මේකේ එක ඍණ ආරෝපණයක් ඇති ඕගලන්ගේ උත්තරේ තනිකරම වෙනස් කරන්න. හරි මොකද MCQ paper එකේ පැහැදිලිවම ඒ සේරම දේවල් දීලා තියෙනවා. දැන් ඒ හින්දා මේක පොඩ්ඩක් අලුත් වෙන්නේ කොහෙද කියන එකත් එක්ක මම පොඩ්ඩක් කියලා දෙන්න බලාපොරොත්තු වෙන හින්දා මම මේ MCQ 7ත් කෑලි දෙකකට කඩලා අර ක්‍රිස්ටල් ෆීල්ඩ් තියරි කියන කොටස විශේෂම ක්‍රිස්ටල් ෆීල්ඩ් තියරි කියන එක ඕගලන්ට මෙතනදී එන්නේ ඔව් මෙන්න මේ 6 හා 7 කියන ප්‍රශ්න දෙක. ඉතින් ඒ ප්‍රශ්න දෙක වෙනම විස්තරයක් මේකේ පාර්ට් 2 කියලා වීඩියෝ එකක් අරගෙන කරන්න බලාපොරොත්තු වෙන මුලින්ම ඔයගලන්ට හැඳින්වීම කළා ඉන්නද මේ ටික විස්තර කරනවා මේකෙදි ඕන දේවල් වෙනම පාර්ට් 2 කියලා තව එකක් තියෙනවා මේකෙන් පස්සේ.
හරි ඒ හින්දා ඕගොල්ලෝ ඒකත් එක්ක රැඳීති කියලා හිතනවා. ඉතින් එකම දේ තියෙන්නේ දැන් නේද නිවිහනෙහිල්ලේ අහන් ඉන්න කියන එක තමයි ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ. පොඩ්ඩකින් ඕගොල්ලන්ට right මෙන්න මේක මම හිතන්නේ ඔලි ස්ක්‍රීන් එක ෂෙයා වෙලා තියෙනවා නේ. right මෙන්න මේක තමයි දෙවෙනි කොටස ක්‍රිස්ටල් ෆීල් තියරි එක ගැන තියෙන එක. ඒක මේ වීඩියෝ එක කියලා පළවෙනි ප්‍රශ්න පහ ඩිස්කස් කරලාන් පස්සේ ඕගොල්ලන්ට වෙනම තියෙන කොටසක්. ඒකත් එක්ක ඔයගොල්ලෝ වෙනම රැඳීඳිය කියලා හිතනවා. ඉතින් පොදුවේ කියනෝනේ මේ කොටස පටන් ගන්න කලින් මම සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙනවා ඔයගලගේ සෙකන්ඩ් කට් එක ඔයගොල්ලෝ දන්නවා සිමෙට්‍රි කොටස තියෙනවානේ. සිමෙට්‍රි කියලා කොටසක් තියෙනවා. ඉතින් ඒක කොහොමත් ඔයගලන්ට අලුත්ම කොටසක්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඒකට ඔයගලන්ට ඔන්ලයින් සෙෂන් එකක් විදිහට ඒක කරන්න, Zoom සෙෂන් එකක් විදිහට කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඉතින් මෙහෙමයි ඔයගලන්ගේ අඩු ගානේ නේද 50ක්වත් සාමාන්‍යයෙන් ඔයගල ඒක කරන්න කියන ඔයගලන්ට කරගන්න අවශ්‍යයි කියන එක ඔගොල්ලෝ කියන්න ඕනේ. ඉතින් ඒ හින්දා ඔයගලන්ට පුළුවන් ඔයගලන්ට ඒකට අවශ්‍ය නම් ඔයගලන්ට කමෙන්ට් එකක් විදිහට දාන්න සිමෙට්‍රි කොටස අපි කරමු කියන එක. එතකොට මම මේකට මොකක් කර වැඩසටහනක් හදන්නම්. මොකද මේක ලේසියෙන් මේකක් ගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක්. ඉතින් අපරාදී ඔයගලන්ගේ GPA එක අඩු කරගන්න එපා. මොකද දැන් පේනවා ටික ටික ගොඩක් ළමයි හයි ස්ටඩීස් වලට MSc කරන්න නේද ඒකම ස්පෙෂල් එක කරන්නත් රෙඩි පිට තමයි ඉන්නේ. ඉතින් ඒ රෙඩි වෙන වෙලාව නැති කරගන්න එපා. එහෙනම් මේ වගේ සබ්ජෙක්ට් එකකට හොඳ එකක් ගන්න. ඒක ගොඩක් ඉස්සරහට වැදගත් වෙයි. ඒකම මේකේ තියෙන සමහර පාර්ට්ස් ආයෙ ඕගලන්ට අහුවෙන්නේ. ඕගොල්ලෝ ස්පෙෂල් එකක් වගේ කරද්දි තමයි ඔය සිමෙට්‍රි කරන කොටස එහාට යන්නේ. ඉතින් එතකොට තමයි හරියම අයිඩියා එකක් එන්නේ. ලොකු දෙයක් නෑ. හැබැයි ඒකේ අර පොයින්ට්ස් තියෙනවා. ඉතින් ඒ හින්දා සිමෙට්‍රි කොටස ඕගලන්ට ඒ විදිහට මොකද කරගන්න ඕන නම් මොකද අපරාධය ඕගොල්ලෝ නේද සල්ලි තියම් ප්‍රමාණයක් ගෙවලා මොකද ඕගොල්ලෝ 100ක් අනිවාර්යෙන් ගන්නත් ඕනේ මේ සබ්ජෙක්ට් එකට. එහෙම කරගන්න අවශ්‍යතාවයක් නෑ. ඒ හින්දා මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් විදිහට ඕගොල්ලන්ට දාන්න අපි සිමෙට්‍රි කොටස කරමු කියන එක. ඉතින් සැලකිය යුතු පිරිසක් අවශ්‍යතාවය පෙන්නුවොත් මම ඒකට වැඩසටහනක් හදලා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. ඉතින් අපි එහෙනම් මුලින්ම පටන් ගමු ප්‍රශ්නෙත් එක්ක මෙයන්. ඔව් ඉතින් ඔන්න පළවෙනි කොටසි දාලා තියෙනවා ඔයගලන්ගේ ප්‍රශ්න 25ක් තියෙනවා කියන එක පේනවා ඔයගලන්ට. ඉතින් මෙතනදිත් කියන්න ඕනේ ඔයගොල්ලෝ දන්නවා මේ කැට් එක ෆස්ට් කැට් එක ඔයගලන්ට ඉන්නේ ඔයගලන්ගේ පළවෙනි හා තුන්වෙනි සෙෂන්ස් එකේ. ඒ කියන්නේ සොලිඩ් සෙෂන්ස් ටිකත් එක්ක. ඉතින් ඔයගලන්ට පේනවා වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් එන්නේ ඔයගලන්ගේ පළවෙනි පොතෙන්. පළවෙනි පොතෙන් නේද සුපුරුදු පරිදි ඔයගලන්ට පේනවා දිනේ දර ප්‍රශ්න පහළවක් ප්‍රශ්න 15ක් ඇවිල්ලා තියෙන්නේ මෙතන මේ අවුරුද්දේ ෆස්ට් එකේ. මොකද කොහොමද එතන තමයි කන්ටෙන්ට් එක වැඩි. හැබැයි ෆයිනල් එකේ ඔයගොල්ලෝ දන්නවා දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්න 4ක් එළින් වෙනවා. දැන් මේවා හැම ඔයගොල්ලන්ට පේනවා දැක්කහම නිකන් නේද මඤ්ඤං වගේ හිතෙනවා ඇති. ඉතාලම ලේසි කොටසක්. හරි පොඩි පොඩි කොටසක් මේ ඩිෆෙක්ට්ස් කියන කොටස එහෙම. ඉතින් ඒවා අපි ඉස්සරහට ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. රයිට්. ඉතින් මුලින්ම නේද වැඩි වෙලාවක් ගන්න නැතුව අපි පළවෙනි ප්‍රශ්නේ බලමු. ඔන්න තියෙනවා විස්තර ඔයගොල්ලෝ අනිවාර්යෙන් හොඳට ඉන්ට්‍රොඩක්ෂන්ස් එක කියවන්න. මේකේ මයිනස් මාක් දෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට සමහර වෙන කන්සෙප්ට් එකේ නම් සමහර විට මයිනස් මාක්ස් දෙනවා. මේකේ මයිනස් මාක්ස් දෙන්නේ නැහැ. ඒ හින්දා උත්තරයක් දන්නේ නැති උනත් නේද කනවට හරි ගහලා දාන්න හිස් තියන්න නම් එපා. හරිද? ෆස්ට් ක්වෙස්චන් එකේ මෙතන අහලා තියෙන්නේ ඔයගොල්ලන්ගේ consider the following ligands. දැන් මෙතන මේ ligands කියන එක ඔයගොල්ලන්ට මෙතන මතක් වෙන්න ඕනේ. මම හිතනවා මේ වෙද්දී ඔයගොල්ලෝ ගාව සබ්ජෙක්ට් එක ගැන යම් බේසික් අයිඩියා එකක් ඇති කියලා නේද ඔයගොල්ලෝ දන්නවා. රේ ලෙවල් කාලේ නේද අපි දැන් උදාහරණයක් ගත්තොත් ඇමෝනියා වගේ මෙයාට අපි දන්නවා එක සැරයක් තියෙනවා. මේක මෙයා කෙලින්ම ලෝන් පෙයා එක මේක අපි ලෝන් පෙයා එකක් කියන්නේ මේක කෙලින්ම මෙටල් එකකට දායක කරන්න පුළුවන්. මෙටල් එකකට එහෙම නැත්නම් අර ඉලෙක්ට්‍රෝන අඩු එකකට නේ ඉලෙක්ට්‍රෝනික වේකන්ට් අපි කියනවා වේකන්ට් ෂෙල් එකකට වේකන්ට් ඔබිටල් එකකට මෙයාට ලබා දෙන්න පුළුවන්. ඉතින් මෙතන ඩී ගුණුව ගැන තමයි විශේෂයෙන්ම අපි සාකච්ඡා කරන්නේ. මම ඒ ගැන ඔයගලන්ට පොඩි ප්‍රසන්ටේෂන් එකකුත් මේකත් එක්කම හදලා තියෙනවා. ඒකම අවශ්‍යතාවයක් වලදී මම අනිත් ප්‍රසන්ටේෂන් එකත් ඔයගලන්ට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ හින්දා දැන් මේ විදිහ බේසික් අයිඩියා එක ඔයගලෝ කාව තියෙන්න ඕනේ. දැන් ඔයගලෝ දන්නවා ලිගන්ඩ් නේද? ඇමෝනියා කියන එක ලිගන්ඩ් එකක්. ඒකම ජලය කියන්නේ ලිගන්ඩ් එකක්. Cl- කියන්නේ ලිගන්ඩ් එකක්. Br- කියන්නේ ලිගන්ඩ් එකක්. දැන් මෙහෙම දැනගත්තට බෑ ඕගොල්ලෝ මේ ලිගන්ඩ් හැම එකක්ම වෙන වෙනම මෙයාගේ චාර්ජ් එකක් තියනවාද?
whether these ligands contain any charge. Hari charge ekak tiyenawath nadda? Tiyenawanam the charge. Is it positive or negative and what's the charge? -2 or +2 or neda aniwaryen danaganna one. Itin ඔයගලන්ට තේරෙන්නේ මොකද මේ මේ ටික තමයි මේ කොටසේ තියෙන ඉතාම වැදගත්ම කොටස. හරි මේකේ තියෙන වැදගත්ම කොටසක් තමයි මේ කොටස. මොකද මේ ටික ඔයගලන්ට බැරුව මේ කොටස් එකක්වත් හරියට කරගන්න හම්බෙන්නේ නැහැ. ඔයගොල්ලෝ අනිවාර්යෙන් දැනගන්න ඕනේ මොනවද මේ වගේ තියෙන නේද? මේ උදාසීන ලිගන් තියෙනවා නේද? ආ يعني ආරෝපණ තියෙනවා තියෙනවා නැතිව තියෙනවා. උදාහරණයක් විදිහට මම පෙන්වන්නම් ඔයගොල්ලන්ට. Right, මෙන්න මේක දැන් මේ තියෙන ඔයගලගේ ඔයගලන්ට හම්බෙච්ච ප්‍රසන්ටේෂන් එක. ඉතින් ඒතකොට මේකේ නේද බලන්න මෙතන දාලා තියෙනවනේ කාබන් කියන ඇටම් එක. දැන් මෙතන කෝඩිනේට් ඇටම් එක කියන එකෙන් අදහස් කරන්නේ මේ කෝඩිනේට් ඇටම් එක තමයි දැන් ඉලෙක්ට්‍රෝන යුගල කෙලින්ම අර මෙටල් එකට දෙන්නේ. හරි මෙතන දාලා තියෙනවා බලන්න නියුට්‍රල් molecule neutral molecule එක දීලා තිනවා එක මෙහා පැත්තේ තිනවා anion එක මගේ ෆොටෝ එක අයින් කරන්න ඕනනේ පේන්න පැහැදිලිව මේ anion එක. එතකොට මෙතන ඍණ ආරෝපණයක් තියෙනවා. බලන්න මේ නයිට්‍රජන් සම්බන්ධිත මේගොල්ලන්ට ඍණ ආරෝපණ තියෙනවා. මේ දැක්කද? මේ දැන් O2 2- තනේ මේ හැම එකටම ඔයගොල්ලෝ ආරෝපණයක් එක දැනගන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට මේ ආරෝපණත් එක මේගොල්ලෝ අර සංගත සංකීර්ණයක් විදිහට තියෙද්දි නේද මේගොල්ලෝ ආරෝපණත් එක ඉන්නවා කියන එක ඔයගොල්ලන්ට පේන්නේ නැහැ. දැන් මෙතන හරි පේන්නේ. හරි දැන් මෙතන තව දෙයක් තමයි ඊළඟ දේ තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මෙතනදී. හරි දැන් ඕගලන්ට මතක ඇති කියලා මම හිතනවා මෙන්න මෙහෙම. දැන් ඇමෝනියා කියන එක මම ගත්තොත් මෙයා උදාසීන ලිගණ්ඩයක්. ආරෝපණයක් නැහැ. හරි උදාසීන ලිගණ්ඩයක් ආරෝපණයක් නැහැ. හැබැයි දැන් SO4 2- කියන එකත් ලිගණ්ඩයක්. හැබැයි SO4 2- කියන එක ලිගණ්ඩ එකක් කියන එක ඕගොල්ලෝ A level වලදී එච්චර අපි සාකච්ඡා කරන්නේ නැහැ. හැබැයි මේකෙදි ඒක පැහැදිලිවම ලිගණ්ඩයක් විදිහට අපි හඳුන්වනවා. ඒක මේක ලිගණ්ඩයක් කියන්නේ සාමාන්‍ය ලිගණ්ඩයකුත් නෙක නෙමෙයි. මේක කෙලින්ම මේ 2- එකක්. හරි 2- එකක්. ඒ කියන්නේ මේ 2- කියන්නේ මෙයාගේ. හරි ඒක පැටලෙව ගන්න එහෙම. හරි මෙහෙම අපි ගන්නවා. මෙහෙම මම කියන්නම් ඕගලන්ට. මොකද මෙහෙම මේ මුල් ටික චුට්ටක් ඕගලන්ට අර එහෙම තමයි නේ පොඩ්ඩක් තියෙනවා. මේක චුට්ටක් අල්ල ගන්නකම් හරියට නේද නිදහසේ නිවිසන් හිල්ලේ ඉන්න ඕනේ. දැන් මෙන්න මේ වගේ දැන් අපි ගමු තව Cl- දැන් මේ මං කිව්වා ආරෝපණය ඔයගොල්ලෝ අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ නේ. මේක Cl- Br- ආරෝපණය අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. ඒකම මේගොල්ලෝ දෙන්නේ මෙටල් එකට ලෝහයට දෙන්නේ එක ඉලෙක්ට්‍රෝන යුගලයයි. හරි ඉලෙක්ට්‍රෝන යුගල කීයද? එක ඉලෙක්ට්‍රෝන යුගලයයි. හැබැයි අපි මෙහෙදි ඒ කියන්නේ මේ දැන් මේ අවස්ථාවේදී කැම්පස් එකේදී අපි සාකච්ඡා කරන ඉනෝගනික් කාටතේ මෙහෙම මේ එක ඉලෙක්ට්‍රෝන යුගලක් දෙන ඒවා විතරක් නෙමෙයි ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් දෙනවා එකම ලිගන්ඩ් එක. හරි එක තැනක එකක් දෙනවා තව තැනකින් තව එකක් දෙනවා. හරි අපි මේ දෙක දෙක නයි මෙහෙම දෙනවා මෙහෙම දෙනවා දෙක දෙක. ඒතර ඒ වගේ නේද? ඒ වගේ අර එකම ලිගන්ඩ් එක හැබැයි ඉලෙක්ට්‍රෝන යුගල් කිහිපයක් දායක කරනවා. හරි දැන් ඇමෝනියා දෙකයි දෙන්නේ ජලය දෙකයි දෙන්නේ. හැබැයි ඊට වඩා වැඩියෙන් එකම එක දෙන කට්ටිය ඉන්නවා. අපි මේක සාමාන්‍යයෙන් අපි A level මට්ටමේදී සාකච්ඡා කරන්න. හැබැයි ඉතින් දැන් සාමාන්‍යම මේ A level class එකක් ගන්න හින්දා මම දන්නවා A level වලත් ওই සමහර papers වල inorganic කොටස් වලදී ඒගොල්ලෝ ඒවා දීලා තියෙනවා. හැබැයි ළමයිට සේරම විස්තරේ දීලා. හරි මම හිතන්නේ ඔයගොල්ලෝ ගොඩක් අය ඒක මතක නැතුව ඇති. ඒතකොට විස්තරේ සේරම දෙනවා. හරි දැන් උදාහරණයක් විදිහට ඔය චාලක රසායනයේ සමහර ඔය අනුකලන ඔප්පු කිරීම ඔප්පු කරන්නවත් මුකුත් අනුකරණය වචනේ ගාව ගන්නෙත් නැතුව ඒ ලෙවල් වලදී ඒ සමීකරණ ටික දීලා මෙහෙම මෙහෙම ගන්න කියලා දීලා තියලා තියෙනවා. ඉතින් ඒ වගේ අර පස්සේ තමයි මාත් එක මීටර උනේ එහෙම තමයි වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ හින්දා සමහර ලිගන්ඩ් තියෙනවා එක ඉලෙක්ට්‍රෝන යුගලක් නෙමෙයි ඉලෙක්ට්‍රෝන යුගල් කිහිපයක් එකම එක්කෙනා දායක කරනවා. හරි ඉලෙක්ට්‍රෝන යුගල් කිහිපයක්
එකම එක්කෙනා දායක කරනවා. හරි, ඉලෙක්ට්‍රෝන යුගල් කිහිපයක් එකම එක්කෙනා දායක කරනවා. ඉතින් මෙන්න මේ වගේ ඉලෙක්ට්‍රෝන යුගල් කිහිපයක් නැතුව අර එක ඉලෙක්ට්‍රෝන යුගලක් විතරක් දායක කරන කට්ටිය ඉන්නේ නේ, එක ඉලෙක්ට්‍රෝන යුගලක් විතරයි. හරි, එම හරියට මොනියා 1 ඩෝන් පෑ ඩොනේටින් කියලා මම ගන්නම්, ලයික් ඇමෝනියා H2O Cl- Br- අපි මේ වගේ වට කියනවා මොකද්ද, මොනෝ ඩෙන් ටේට් ලිගන්ඩ්. හරි, මොනොඩෙන්ටේට්, මොනෝ කියන්නේ අද කාබන් මොනොක්සයිඩ් වගේ, මොනොඩෙන්ටේට් කියන්නේ ඇයි එකයි දායක කරන්නේ. හරි, මොනොඩෙන්ටේට් එකක් දායක කරනවා. ඉතින් එක ලෝන් පෑ එකයි දායක කරන්නේ. ඊට වඩා දායක කරනවට අපි කියනවා, හරි, මෝදන් වන් ලෝන් පෑ දායක කරන අපි කියනවා මොකද, පොලි ඩෙන් polydentate ligands. ඉතින් මේ පාඩමේදී විශේෂයෙන්ම මේ polydentate ligands ගැන ඕගොල්ලෝ ඉතාම හොඳ අවබෝධයක් තියාගන්න ඕනේ. මොනවද මේ polydentate ligand කියන්නේ කියලා. ඉතින් ඒ කොටස ඉතාමත්ම අවශ්‍යින්ද මම ඕගලන්ට කියන්නම්. ඉතින් polydentates වල දැන් මුලින්ම අපි polydentate වල කතා කරනම bidentate කියලා. bidentate කියන්නේ මොකද, මේ දෙන්නෙක් දෙනවා කියන එක. bidentate ලිගන්ඩ්ස්. ඉතින් දැන් මම මෙතනදී මේක මම මතකයි, මම ගිය අවුරුද්ද දාපු වීඩියෝ එකෙත් මේ සෙට් එකේදී මම අලුත් දේවල් ඔයගලන්ට ලිව්වා. මොකද ඔයගලන්ගේ රිසෝස් බුක් එකේ ඩිරෙක්ට්ලි නැති, දැන් සාමාන්‍ය රිසෝස් බුක් එකේ 5 වෙනි 6 වෙනි වගේ පිටුවෙද්දී කොහොමත් මේව ගැන විස්තර ටික තියෙනවා. හැබැයි එතන ඔයගලන්ට පේන මතක ඇති OX2- කියන එක දාලා තියෙනවා. හරි, OX2- කියන එක දාලා තියෙනවා. ඔක්සලේට් අයනය, ඔක්සලේට් අයනය ඔගොල්ලෝ දන්නවද මෙන්න මෙයා නේද ඔක්සලේට් අයනය කියන්නේ. පොඩි කාලේ නම් කියන්නේ ඕලෙලෙල කාලේ දන්න එක්කෙනෙක් මෙන්න මෙයා. මෙයා බයිඩෙන්ටේට් එක්කෙනෙක්. හරි, බයිඩෙන්ටේට් එක්කෙනෙක්. මේ දෙන්න තමයි ලෝන් පෑ එක දෙන්නේ. හැබැයි මෙයා 2- කියන එක ඕගොල්ලෝ අනිවාර්යෙන් දැනගන්න ඕනේ. ඒකම මෙයාට කියන සංකේතයක් අනිවාර්යෙන් දැනගන්න ඕනේ. මොකද එක්සෑම් එකේ ඕගොල්ලෝ දකින්න තියෙන ප්‍රශ්නේ කෙලිම සංකේත ටික දීලා අහලා තිබ්බා. නැද්ද මම ඉක්මනට පේනනම් ඒ ප්‍රශ්නෙත් එක්ක, මොකද මම ප්‍රශ්නෙත් එක්කම යන එක ලේසි. හරිද, මේ ප්‍රශ්නේ පේනවා ඇති, consider the following ligands කියලා. ligands වගේවල දීලා තියෙනවා, EN කියලා මෙන්න තව එකක් දීලා තියෙනවා නේද, H2N CH2 CH2 N ME2 කියලා. ඒකම bipyridine. හරි, අහනවා the bidentate ligands is OR. හරි, බයිඩෙන්ටේට්ස් ලිගන් කවුද? ඉතින් බයිඩෙන්ටේට්ස් කියන්නේ මොකද්ද කියලා ඔයගොල්ලෝ දන්නේ නැත්නම් මේක ඔයගලන්ට කරන්න බෑ. ඉතින් පේනවා ඇති මෙතන මේක අර ඒ ලෙවලට වඩා වෙනස් වෙන්නේ මේ කොටසෙන් හින්දා. ඉතින් ඒ කොටස් ටිකෙම තමයි ප්‍රශ්නය ගොඩක් වෙලාවට පළවෙනි ප්‍රශ්නේ අහන්නේ හැම වරුද්දකම වගේ. ඔය වගේ දීලා මේවන් නේද බයිඩෙන්ටේට් කට්ටිය මොනවද, එහෙම නැත්නම් නේද තර්ඩෙන්ටේට් කට්ටිය ඉන්නවද, ඒ වගේ. ඉතින් මේක බයිඩෙන්ටේට් එකක්. ඒකම ඇකක් කියලා අපි සාමාන්‍යයෙන් නේද සරලව කියනවා. ඇකක් එක මයිනස්, ගොඩක් කටි මේ මයිනස් අමතක කරගන්නවා, අමතක කරගන්න එපා කියලා කියනවා. ඒක මෙතන මෙහෙමයි, ස්ට්‍රක්චර්ස් අඳින්න ඕගොල්ලෝ මෙයාගේ ස්ට්‍රක්චර් එක මේක මේක කියලා අඳින්න ඕගොල්ලන්ට එනවා ෆයිනල් එකේදී. දැන් මෙතනදී ඕගොල්ලන්ට විශේෂයෙන්ම දැනගන්න ඕනේ මේ නම කියන්නේ මොකද්ද කියන එක තමයි. මොකද නොමෙන්ක්ලේචර් එක නාමකරණයට හා සංකේතයට නම් කරද්දි මෙයාගේ ඔක්සිඩේෂන් නම්බර් එක ගද්දි, මෙයාගේ විශේෂම නේද ඔක්සිඩේෂන් නම්බර් එක ගද්දි මේක ඕන වෙනවා මයිනස් ද නැද්ද කියලා දන්න එක. ඒකම ක්‍රිස්ටල් ෆීල් තියරි කියලා මම ඔයාලට අර මුලින් කිව්ව කොටස පස්සේ හඳුනගද්දි අනිවාර්යයෙන්ම ඔයාලා දැනගන්න ඕනේ මේක මයිනස් ද නැද්ද කියලා. මොකද මයිනස් ද නැද්ද වීමත් එක්ක තමයි ඉතුරු දේවල් ටික වෙනස් වෙන්නේ. අ මයිනස් කියලා අමතකුනොත් ඉවරයි. මේක මයිනස් 1, මේක මයිනස් 2, ඒ විදිහටම මතක තියෙන්න ඕනේ. ඒකම තව එකක් තියෙනවා DMG කියලා. ඒකත් මයිනස්. හරි, ඩයිමිතිල් ග්ලයොක්සිමේට් එක. ඉතින් ඒකත් පැහැදිලිවම ඔයගලන මතක තියෙන්න ඕනේ මේ මයිනස් එකක් කියන එක. හරි, ඒකම DPPE අන්න පේනවද? එයාට ආරෝපණයක් නෑ. එයා නියුට්‍රල් ලිගන්ඩ් එකක්. හරි, නියුට්‍රල් ලිගන්ඩ් එකක්. ඉතින් ඒ වගේ දේවල් එහෙම මතක තිබිය යුතුයි. ඒකම EN කියන එකත්. හරි, නියුට්‍රල් ලිගන්ඩ් එකක්. ඉතින් නේද සරලම ගත්තොත් EN තමයි රතන ඇත්තටම දාලා තිබ්බේ. මෙන්න මෙහෙම ව්‍යුහය එන්නේ. මේ තැන් වල තියෙන්නේ CH2 CH2 කියන එක නේද? CH2 මෙතනත්
CH2 ඒවහෙම අනිවාර්යෙන් මතක තිබිය යුතුයි right ඒක මෙතන නැති ඒත් ඔයගොල්ලෝ පස්සේ හොයාගන්න ඕනේ දේවල් කීපයක් තියෙනවා මෙන්න මෙයා NO3- nitrate එක bidentate එකෙක් SO4 2- මෙයා bidentate එකෙක් හරි ඒ දේවල් ටික මතක තියෙයි කියලා මං හිතනවා ඒකම හරි නේද right ඒකම මේ bidentate කට්ටිය නිකන් අර මේගොල්ලෝ දැන් උදාහරණයක් ගත්තොත් මෙයා EN එක ගත්තොත් එහෙම දැන් EN එක metal එකක් සම්බන්ධ වෙද්දී අපි කියන bidentate කියන්නේ දෙපැත්තෙම දෙන හින්දානේ මෙහෙම එතකොට නිකන් ඔයාලට පේනවා මෙතන පොඩි අර ring structure එකක් නේ ring නේද අර වලල්ලක් වගේ පොඩි වලලු ආකාර ring structure එකක් හැදෙනවා පොඩි circle එකක් වගේ ඒ හින්දා අපි කියනවා මේවට මොනවද chelated ligands කියලා හරි චෙලේටින් ලිගන්ඩ්ස් කියලා කියනවා ඉතින් ඒ ටික එකම තව උදාහරණයක් ඔයගලන්ට කියන්න පුළුවන් බයි පයි කියලා අපි කියනවා මෙන්න මෙයා ඉතින් එයාගේ අතන තියෙන මෙහෙම නයිට්‍රජන් දෙකක සර්කල්ස් දෙක තියෙනවා ඒකත් එක තමයි ඔයගලන්ට මේ සේරම ස්ට්‍රක්චර් අතර ඔයගලන්ට දීලා තියෙනවා ඒ වන්ද ඔයගොල්ලෝ අමුතුවෙන් ඉතින් අදින්න ඔයගලන්ට මොකද මේ ටික දැන් එකම තැනක නැහැ ලස්සන දාලා පොතේ තැන් තැන් වල තියෙන්නේ ළඟ ළඟ තැන් තැන් වල ඒ ටික ඔයගොල්ලෝ හරියට එකට එකතු කරලා ගත්තොත් තමයි ලස්සනට වැඩේ කරන් යන්න පුළුවන් වෙන්නේ බයි පයිවලි ස්ට්‍රක්චර් එක තමයි මෙයා දෙන්නේ බෙන්සින් ලුම් එකක් තියෙනවා සර්කල් එක තියෙනවා මෙතන සම්බන්ධයි හරි ඉතින් මෙතනින් තමයි දායකත්වය දෙන්නේ ඉතින් මෙන්න මේ වගේ ඔගොල්ලෝ දැනගන්න මේ අපි කතා කරපු සේරම මෙතන ඔගොල්ලන් කතා කරපු මේ බයිඩෙන්ටේට් ඒවා බයිඩෙන්ටේට් ඒවා කියන්නේ අර දෙන්නේක් තමයි සම්බන්ධ වෙන ඔගොල්ලන්ට කෙලිම ටර්ඩෙන්ටේට් එකම නේද මම කෙලිම ටර්ඩෙන්ටේට් එක පෙන්වන්න මේ ටර්ඩෙන්ටේට් කියන්නේ තුන් දෙනෙක් එකතු වෙන ඒවා හරි තුන් දෙනෙක් එකතු වෙන ඒවා right ඒ කියන්නේ තුන් දෙනෙක් ඒ කියන්නේ එකම ලිගන්ඩ් එක අවස්ථා තුනකට දායක කිරීම කියන්නේ එකම ලිගන්ඩ් එක එකම මෙටල් සෙන්ටර් එකට එයාගේ ලෝන් පෙයර්ස් තුනක් ලබා දෙනවා ඉතින් බාන්න ඔයගොල්ලෝ පොත මෙන්න මේ සංකේතය දාලා තියෙනවා 222 ටයිපෙරිල් ඩයින් කියන එක දීලා තියෙනවා නයිට්‍රජන් තුන් දෙනෙක් විසින් තමයි දෙන්නේ මෙයාටත් ආරෝපණයක් මුකුත් නැහැ හරි ඊට පස්සේ වෙනව හතර දෙනෙක් දායක කරන්න පුළුවන් ඒවා ටෙට්‍රාඩෙන්ටේට් හරි ටෙට්‍රාඩෙන්ටේට් ලිගන්ඩ්ස් හතර දෙනෙක් දායක කරන්න පුළුවන් කියන එක ඉතින් එතන ට්‍රයිඊන් පෙන්ලා තියෙනවා හරි මේක අපි එන්නේ ටර්ඩෙන්ටේට් හරි ටර්ඩෙන්ටේට් ලිගන්ඩ්ස් මෙතන අපි ඉරෙනවා එතකොට කෙලිම ටෙට්‍රාඩෙන්ටේට් ලිගන්ඩ්ස් කියන්නේ කෙලිම හතර දෙනෙක් දායක කරනවා ඉතින් මෙතන පේනවා ඇති මෙතන තව එක්සැම්පල් එකක් දෙනවා ඩයිඉන් එක ඩයිඉන් එක එයත් තුන් දෙනෙක් දායක කරනවා හැබැයි කිසිම ආරෝපණයක් මේ අවස්ථාවේදී මේගොල්ලන්ට නැහැ මොකද ඒක මම ආයෙ මතක් කරන්නේ ඉස්සරහට ඒක ඔයගොල්ලන්ට අනිවාර්යෙන් දැනගන්න ඕන වෙන හින්දා හරි ඊළඟට පස් දෙනෙක් ගියව මෙතන අපි සාකච්ඡා කරන්නේ නැහැ හය දෙනෙක් දායක කරන්න පුළුවන් ඉතාම වැදගත් ලිගන්ඩ් එකක් තියෙනවා අපි කියනවා හෙක්සාඩෙන්ටේට් ලිගන්ඩ් හරි හෙක්සාඩෙන්ටේට් කියන්නේ එකපාර හය දෙනෙක් කෝඩිනේට් කරන්න පුළුවන් හරි හය දෙනෙක්ව කෝඩිනේට් කරන්න පුළුවන් මෙතන හතරයි මෙතන තුනයි මෙතන උදාහරණය තමයි EDTA හරි EDTA මම EDTA වල රූපයක් ඔයගලන්ට දාලා තියෙනවා right මේ තියෙන්නේ EDTA එක ඉතින් දැන් මම දන්නවා EDTA ගොඩක් කට්ටිය ඔයගොල්ලන්ගේ මේ අහන පළවෙනි වතාව. ඉතින් නේද අපිටත් එහෙම තමයි අපිටත් එහෙම කාලයක් තිබ්බ පළවෙනි වතාව තමයි EDTA කියන එක අහන පවනේ 4- කියලා තමයි මෙතනදී අපි ගන්නෙ. ඉතින් ඔයාලට පේනවාද මේ තමයි ස්ට්‍රක්චර් එක මම මතක එකපාරක් ඇනලිටිකල් එක්සෑම් එකේ. ඒ කියන්නේ ඊට පස්සේ ලෙවල් එකේ ඔයගොල්ලන්ගේ ලෙවල් 5 වලදී මේක එනවා මේකත් එක්ක ඔයගොල්ලෝ ටයිට්‍රේෂන් කරනවා මේක ගොඩාක් ෆැමිලියද මෙතන හින භයානක 6 දිනක් දෙනෙක් කෙනෙක් වුණාට හරි නේද කෝඩිනේෂන් එක 6ක් වුණාට මොකද මෙයා ඔයගොල්ලෝ දන්නවා දැන් අපි අර ලෝන් පෙයා කීයක් දෙනවද කියන එක මත තමයි තීරණය කරන්නේ මෙයාගේ කෝඩිනේෂන් එක
හරි කෝඩිනේටර් මෙයාගේ 6 දිනේ කෝඩිනේට් කරනවා. දැන් සමහර ළමයි එකපාර මේකත් එක හිතනවා ඇති මේ 6 දිනේක් මෙයා නේද දෙනව නම් ඇයි මේ 4- තියෙන්නේ කියලාත් සමහර ළමයි හිතනවා ඇති. ඒකත් එක්ක එහෙම ඩිරෙක්ට් සම්බන්ධතාවයක් නැහැ. හරි මෙයා 4- දෙන එකත් එක්ක මෙතන එහෙම ඩිරෙක්ට් සම්බන්ධතාවයක් නැහැ. අර 4- මෙතන ගන්න පේනවා ඇති නේ මෙයාගේ මේ අර මෙතන ඔක්සිජන් එක නේද? ඒක මෙතන ඔක්සිජන් එක හා මෙතන ඔක්සිජන් එක මෙන්න මේ ඔක්සිජන් සෙට් එකට තමයි මේ 4- එක ඇවිල්ලා තියෙන්නේ නේ. නැතුව වෙන දෙයක් හින්දා නොවේ නේද? එහෙනම් මම හිතනවා ඒක ඒකත් මතක් වෙයි කියලා. එහෙනම් ඒ ගැන කල්පනා කලබල වෙන්න එපා. මේවා පාඩම් කරගන්න හිම අවශ්‍යතාවයක් නැහැ. හැබැයි 4- කියන එක මතක තියාගන්න. දැන් අර ආරෝපණ බැලන්ස් කරද්දී මේ 4- කියන එක ඕනේ. හැබැයි යා හෙක්සාඩෙන්ටේට් එකකින්. හරි හෙක්සාඩෙන්ටේට් එකකින්. ඒ කියන්නේ 6 දෙනෙක් එකපාර බඳව ගන්න පුළුවන්. ඉතින් ඊටාම වැදගත් ඒ කොටස. ඉතින් ඕගලන්ට කෝඩිනේෂන් දැන් එතකොට ඒකත් එක්ක බැලුවම එනම් අපි යමු මෙතන අපේ ප්‍රශ්නෙට උත්තරේ විදිහට. එතකොට මෙතන අහන්න බෙන් බයිඩෙන්ටේට් කට්ටිය. ඉතින් ඕගලන්ට පේනවා EN කියන්නේ බයිඩෙන්ටේට් එකක්. ඉතින් මේක මොකක්ද? හරි මතකද මේක ඕගලන්ට? එහෙනම් මතකද මේ මේක මොකද්ද කියලා? දැන් පොඩි වෙනසක් ඇත්තටම වෙලා තියෙනවා මෙතන. පේනවා තිය ඔයගලන්ට. ඔයගලට මේ සාමාන්‍ය අවබෝධයෙන් ඉන්නුනේ අඳුර ගන්න පුළුවන්. දැන් EN කියලා කිව්වේක ඔයගලන්ට මතක ඇති. EN කියලා කිව්වේ H2N මෙතන ආය CH2 CH2 NH2 කියන එක. ඉතින් මෙතන මේ දෙන්න තමයි දායක කරන්නේ. එතන බයිඩෙන්ටේට් උනේ. මෙතන වෙලා තියෙන්නේ මේ H2 වෙනුවට මෙතිල් කාණ්ඩ දෙකක් ආදේශ වෙලා. ඉතින් ඒතර EN කියලා අපිට කියන්න බෑ වෙන එකක්. හැබැයි නයිට්‍රජන් දෙන්නා ඉන්නවා. ඉතින් එහෙනම් ඒකත් බයිඩෙන්ටේට්. මේ දෙකම බයිඩෙන්ටේට්. බයිපිරිඩින් කියන එකත් මේ බයිඩෙන්ටේට් කියන එක කතා කරලා මම ඉස්සෙල්ලා ඔයගලන්ගේ රූපෙත් ඇඳලා පෙන්නුවා. එහෙනම් මෙතන අපිට ආන්සර් එකෙන්නේ මොකද්ද? මේ 5 වෙනි එක. හරි මම හිතනවා ඒක තේරුම් ගන්න ඇති කියලා. right ඒකම ඊට පස්සේ විදන්නව nomenclature එක ඉතාලම අනිවාර්යයෙන්ම ඔගොල්ලෝ දැනගන්න ඕනේ දෙයක් තමයි කොහොමද මේවා නම් කරන්න කියන එක. ඉතින් මෙතන නම දීලා තියෙනවා. ඉතින් මේ නම දෙද්දී ligands ටික ඔගොල්ලෝ දන්නවා අනුපිළිවෙලට තමයි එන්නේ. alphabet order එකත් එක්ක ඒක කලින් වීඩියෝ එකේ මම පැහැදිලි කරලා තියෙනවා. මම ඒක link එක දාලා තියෙනවා. ඔගොල්ලෝ නැත්තම් ඒ කොටස් ටික හරියට කියවුවනම් ඒක අනිවාර්යෙන් ඔළුවට එන්න ඕනේ. බලන්න tetra aqua di cyano cobalt 3 chloride. ඉතින් වෙනවාද මේක කැලි දෙකකට තියෙන්නේ. ඉතින් අපි දන්නවා ඔගොල්ලෝ අනිවාර්යෙන් දැනගන්න ඕනේ කැලි දෙකකට තියෙද්දි මෙහෙම මුල් කොටස තමයි මේක අනිවාර්යෙන් කැටායන කියන නැත්නම් ධන අයනය වෙන්නේ. අපි මෙයාගේ ධන අයනය කියවට මොකක්ද මෙයාගේ ආරෝපණය කියලා දන්නේ. මේක අනිවාර්යෙන් රිණයක ක්ලෝරයිඩ් ඉඳන් අපි දන්නවා ක්ලෝරින් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඉතින් එතකොට ඕගලන්ට ඇත්තටම පේන්න ඕනේ මේක මෙයා ඇනායන් එකනේ. එහෙනම් ලිගන්ඩ් එකක් නෙමෙයි. ඒකයි මේ ස්පේස් එකෙන් කියන්නේ ඇනායන් එකයි කැටායන එකයි වෙන් කරනවා. එහෙනම් පළවෙනි උත්තරේ කොහොමත් එන්න විදිහක් නැහැ. මොකද ක්ලෝරින් මැද ඉන්නේ. මේකෙත් ක්ලෝරින් මැද, මේකෙත් ක්ලෝරින් මැද. ඉතින් මේ දෙන්නෙන් එක්කෙනෙක් තමයි එහෙනම් අනිවාර්යෙන් ආන්සර් එක වෙන්න ඕනේ. ඉතින් ඒක මං හිතන්නේ පැහැදිලි ඇති. බලමු අපි tetraqua කියලා තියෙනවා. tetraqua නම් aqua 4 දිනක් ඇත්තටම ඉන්න ඕනේ. ඉතින් aqua 4 දිනක් ඉන්න ඕනේ කම්ප්ලෙක්ස් එක ඇතුලේ. ඉතින් ඒකෝර අපිට පේනවා එක උත්තරේ අපිට ගන්න වෙන්නේ මේ 4 වෙනි උත්තරේ තමයි ගන්න වෙන්නේ. tetraqua cyano එකත් හරි di cyano කියලා තියෙනවා. cyano දෙන්නෙක් ඉන්නවා. ඒතර 3 තමයි යාගේ 3 කියන්නේ ඔක්සිඩේෂන් නම්බර් එක. ඉතින් ඕගලන්ට පේනවා ඇති මෙතන අපි දන්නවා H2O කියලා කියන්නේ යාගේ ඔක්සිඩේෂන් නම්බර් එක. මේ මේ යාගේ ඔක්සිඩේෂන් නම්බර් එකක් නැහැ යාට. යා නියුට්‍රල් ලිගන්ඩ් එකක්. ඒතර යාගේ මෙතන දායකත්වයක් ඉන්නේ ඔක්සිඩේෂන් නම්බර් එකට. CN කියන්නේ ඔගොල්ලෝ අනිවාර්යෙන් දැනගන්න ඕනේ CN මයිනස්. ඒතර දෙන්නෙක් ඉන්නවා. එහෙනම් එතකොට 2 මයිනස් එකක් එතනින් එනවා. එක ක්ලෝරින් එකයි ඉන්නේ. එක ක්ලෝරින් එකක් ඉන්නේ කියන්නේ එතකොට එයා මයිනස් නේ ක්ලෝරින් එක නේ. මම ඒක වෙන පෑනකින් අඳින්නම් පැහැදිලි වෙන්න පොඩ්ඩක්. Cl එක මයිනස්. හරි. එතකොට මේ Cl මයිනස් එකෙන් බැලන්ස් කරලා තියෙන්නේ සමස්ත කම්ප්ලෙක්ස් එකේ ධන එකක්. හරි. එහෙනම් මේකේ ධන ආරෝපණයක් තියෙන්න බෑ. දැනට අපිට පේනවා ඇතුලේ තියෙනවා ඍණ දෙකක්. එහෙනම් ධන එකක් පිටත ඍණ නම් මෙතන ධන තුනක් තිබිලා තියෙන්න ඕනේ. මම හිතනවා ඒ කිව්වදේ පැහැදිලි ඇති කියලා. මෙහෙමනේ කොටු වරහන තියෙනවා. කොටු වරහනෙන් ධන එකක් තිබ්බ හින්දා තමයි ක්ලෝරින් එකක් අවිලා බැලන්ස් කරලා තියෙන්නේ. දැන් අපිට ඊටාම පැහැදිලි CN දෙන්නෙක් ඉන්න හින්දා
එතන නේද? එතන ඍණ දෙකක් තියෙනවා. එහෙනම් මෙතන ධන ඇවිල්ලා තියෙන්නේ ධන තුනක් මෙයාගේ තිබ්බ හින්දා. ඉතින් ඊටාම පැහැදිලි ඕගලන්ට. ඒක ආපු හැටි කියලා මම හිතන්නේ උත්තරේ වෙන්නේ අපේ අංක 4 කියන එක. ඊට පස්සේ මෙතන ජියෝමෙට්‍රික් ඕගල අනිවාර්යෙන් දන්නවා මේ ජියෝමෙට්‍රි ප්‍රශ්නයක් මෙතන අහනවම තමයි පොඩ්ඩක් කලබල වෙන්න එපා. ඉවසීමෙන් බැලුවොත් ඒක ඕගලන්ට පේයි. හරි ඉතින් මම මෙතන මුඩක් නේද විස්තර කරලා තියෙනවා. එකක් කියන්නේ මොකද්ද බයිෆයි කියන්නේ මොකද්ද කියලා. ඉතින් මතක් වෙනෝනේ මේ දෙන්නම ඕගලන්න මොකද්ද මේ දෙන්නම මොනවද bidentate ligands. ඉතින් මෙතන එතකොට ඕගලන්න පේනවා තවත් එක්කෙනෙක් ඉන්නවා. මොකද අන්න සල්ෆේට් එකක් තියෙනවා. මම පොඩ්ඩකට කලින් ඕගලන්ට කිව්වා සල්ෆේට් එක ඒකම නයිට්‍රේට් එක මේගොල්ලොත් කවුද bidentate ligands. ඉතින් එතකොට ඔයගලන්ට පේන විදිහට මේ තුන්දෙනා මෙයා bidentate. එහෙනම් මොකද වෙන්නේ ලෝන් පෙයාස් 6ක් දායක කරනවා කට්ටියම එකතු වෙලා. ඉතින් අනිවාර්යෙන් 6ක් දායක කරනවා කියන්නේ ඔක්ටාහෙඩ්‍රල් තමයි මෙයාගේ ජියෝමෙට්‍රි එක වෙන්නේ. කවදාවත් ටෙට්‍රාහෙඩ්‍රල් මේ දෙය මුකුත් වෙන්න විදිහක් නැහැ. කෙලින්ම 6ක් එනවා. එහෙනම් ඔක්ටාහෙඩ්‍රල්ම තමයි. ඉතින් EDTA ආව කියන්නේ කෙලින්ම ඔක්ටාහෙඩ්‍රල් එකක්. මොකද කෙලින්ම 6ක් එනවනේ යාගේ නේ. අපි සාමාන්‍යයෙන් මෙතනදී කොහොමත් 6කට වඩා එහා ගිය coordination numbers ගැන අපි discuss කරන්නේ නැහැ. හරි. ඒකම ඊළඟ ප්‍රශ්නේ මෙතන ඔයගලන්ට දාලා තියෙනවා. The number of geometric isomers of the complexes. හරි geometric isomers කියවම ඔයගලන්ට මතක් වෙන්න ඕනේ. ඉතින් cis trans කියන එක මොකද inorganic වලද අපි cis trans කියලා එකක් මෙතනදී සාකච්ඡා කරනවා. ඒකම fac හා mer කියලා තව දෙකක් එනවා. ඉතින් ඒක අඳුර ගන්න පුළුවන් ලේසි ක්‍රම මම කලින් වීඩියෝ එකේ කියලා දෙයක් තියෙනවා. මේකේ ප්‍රශ්න සාකච්ඡා වෙන ගමන් මම කියලා දෙන්නම්. දැන් මේක බැලු බැලමන්න ඔයගලන්ට පේන්න ඕනේ මෙතන 6ක් නේ. මේ අනිවාර්යෙන් ඔක්ටාහෙඩ්‍රල් කම්ප්ලෙක්ස් එකක්. ඉතින් ඔක්ටාහෙඩ්‍රල් නම් සරලව මම අඳගත්තොත් නේද? මේම 6 දෙනා මේ විදිහට ඉන්න ඕනේ. ඉතින් 4 දෙනා ඉන්නවා H2O. මෙහෙම H2O ඉන්නවා. ඒකට අර දෙන්න එන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මෙහෙමවත් ඇත්තටම අපි කියනවා මේක නේද මේ දෙන ළඟ ඉන්නේ. ඒතර සිස් ව්‍යුහය එකම මෙතන ඊළඟට මේ දෙන එන්න පුළුවන් එකම දේ එකම විදිහ තමයි. අනිත් විදිහ නේද H2O මෙතෙන් ඇවිල්ලා CN එක නේද CN එක මෙන්න මෙතෙන් සෙට් වෙනවා. ඉතින් එතකොට කෙලින්ම මේක එකිනෙකට විරුද්ධව තියෙන. ඒතර අපි කියනවා මේක ට්‍රාන්ස් ව්‍යුහය. හරි මේක ට්‍රාන්ස් එක. ඉතින් කාට හරි කියන්න පුළුවන් මේ CN එක කලින් මෙතන තියෙන්නේ නැතුව මෙන්න මෙතන තිබ්බණන් කියලා. එහෙම නැත්නම් මෙතන තිබ්බණන් කියලා. ඔයගලන්ට පේනවා ඇති මෙතන ඇතරම් බොන්න ඇංගල් එක 90යි. මෙතන තිබ්බත් අනිත් පැත්තෙන් 90යිනේ. ඒතකොට ඇත්තටම නේද මම හිතනවා ඒක පැහැදිලි වෙන්න ඇති කියලා. කාට හරි අපහැදිලි දැනක් තියෙනවා නම් ඒක හරි නේද? ඔයගල මම මේල් එක වරන කෝකටද දාන්න ඔයගල ගාව ඇති බොහෝ විට. නම් මේල් එක දාන්න මොකද එහෙම නැත්නම් කමෙන්ට් එකක් විතර හරි දාන්න මේ කොටස. හරි මොකද මේ දේවල් ඇත්තටම වෙනම පැහැදිලි කරගෙන ඕනේ. ඒක ටච් වෙලා නැත්තම් හරියට ඔයගොල්ලෝ ඒක බලලා නැහැ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒක බලලා හරියට කරගන්න. ඒතකොට මොකද ඒතකොට ඒ ඉතින් බැලුවාම මේක වෙන එන්න විදියක් නැහැ. මොකද මේ CN එක මේ තැන් කොහෙට ආවත් නේද සිස්ම තමයි. ඒ ළඟ වෙනසක් වෙන්නේ නැහැ. හරි ඉතින් ඒ ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඕනේ. චුට්ටක් පටන් ගද්දිම ඔයගොල්ලන්ට මේක පොඩි අමාරුවක් වගේ දැනේ. සමහර විට ඔයගොල්ලෝ කලින් බලලා නැත්තම් ඊටාම ලේසි කොටසක් තමයි ඔය කියන්නේ. හරි ඊළඟට මෙන්න මේ පස්වෙනි ප්‍රශ්නේ ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මොකද මේක එකපාරට මේකට නම් ඕගලන්ට ඇත්තටම දැනගන්න වෙනවා. අපේ මේ පොඩි දෙයක් ඕගලන්ට මතක තියාගන්න සිද්ධ වෙනවා ඇත්තටම. මම ඕගලන්ට පෙන්නන්නම් ඒක. මෙතන අහලා තියෙන්නේ which one of the following complexes would give a molar conductivity of නේද 250 කියලා දාලා තිනවා square meter per ohm per mole කියලා. ඉතින් complex වලක් තියෙනවා. මෙතන ඕගලන්ට පෙන්නන්නේ අයන්ස් හතරක් තියෙනවා. එතන K+3යි මේවා එකයි. මෙතනත් ඔයගලන්ට පේනවා අයන්ස් හතරක් තියෙනවා. මෙතන අයන්ස් නැහැ නේද? සමස්ත අයන්ස් නැහැ. මෙතන අයන්ස් තුනක් තියෙනවා. මෙතන අයන්ස් දෙකක් තියෙනවා. ඉතින් එතකොට ඔයගොල්ලෝ මෙන්න මේ කොටස මතක තබා ගත යුතුයි. මේ අනිත් දේ මම ඔයගලන්ට කියනවා ඔක්සිඩේෂන් නම්බර්ස් එහෙම හොයද්දි මම මෙතන පොඩි සමරිය එකක් වහන්න දාලා තියෙනවා. මේ බිඳුව කියන එක. ඒ කියන්නේ ඔක්සිඩේෂන් නම්බර් එක මේ ENP/PH3NO මේගොල්ලෝ බිඳුව. ඔක්සිඩේෂන් නම්බර් එක මෙන්න මේ සෙට් එකම. දැන් හරි ඇකක් වලට ME ethyl NO2 GLY පොතේ තව ඔයගලන්ගේ දීලා තියෙන රිසෝස් එකේ තව ගොඩක් දේවල් ඒවට මයිනස් වෙනවා. අර OX වගේ වට OX2 වෙනවා. ඉතින් මම ඔයගලන්ට කිව්වේ එකෙන් හැම වෙලේම
අර ලිගන්ඩයක් වගේම ලිගන්ඩේ මොකක්ද කියන එකත් එයාට ආරෝපණයක් තියෙනවා කියන එකත් එයා බයිඩෙන්ටේද ටර්ඩෙන්ටේද මොනවද කියන එක. කියන්නේ අයගත්තුත් හරියටම කිව්වොත් එහෙම ලිගන්ඩේ කවුද, එයාට ආරෝපණයක් තියෙනවද, එයා මොනඩෙන්ටේඩ්ද, ඒ කියන්නේ මොනඩෙන්ටේඩ්ද මේ බයිඩෙන්ටේඩ්ද ට්‍රයිඩෙන්ටේඩ්ද. නිකම්ම පොලි කියලා මතක තිබ්බට බෑ ඔයගලන්ට. එයා බයිඩෙන්ටේඩ්ද ට්‍රයිඩෙන්ටේඩ්ද ටර්ඩෙන්ටේඩ්ද කියන එක මතක තියෙන්න ඕනේ. ඉතින් පොතේ තියෙන එකෙන් එහාට අහන්නේ නැහැ. හැබැයි පොතේ සේරම එකතන නැහැ. තැන් තැන් වල යද්දිම ඔයගලන්ට අහු වෙන්නේ ආ මෙයත් ඉන්නවා මෙයත් බයිඩෙන්ටේඩ්ද. දැන් සල්ෆේට් බයිඩෙන්ටේඩ් කියන එකපාරටම පෙන්නලා නැහැ. ඒත් උදාහරණ පොතේ දීලා තියෙන විදිහට පේනවා ටිකක් වෙලා යද්දී ආ සල්ෆේටුත් බයිඩෙන්ටේඩ් එකක් කියන්නේ. ඉතින් ඒ වගේ දේවල් එකට එකතු කරගෙන ලියාගත්තාම තමයි මේක හරියටම කරගන්න පුළුවන් වෙන්නේ. පාස් පේපර්ස් ටිකක් එක්කත් යන්න එතකොට හදාගන්න පුළුවන්. මොකද පාස් පේපර්ස් වල ආන්සර්ස් දීලා තියෙනවා MCQ වලට. ඉතින් එහෙනම් ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. රයිට්. මෙන්න මේක තමයි දැන් මට ඔයගොල්ලන්ට දැන් කියන්න ඕනේ වෙච්ච කොටස. මෙන්න මේ කොටස මේ ටේබල් එක ඇත්තටම අපි පාඩම් වෙලා තියෙන්න ඕනේ. කටපාඩම් වෙලාම නෙමෙයි. දැන් මෙතන මේ Y කියනකින් තමයි මේ මෝලා කන්ඩක්ටිවිටි එක තමයි දීලා තියෙන්නේ. හරි, මෝලා කන්ඩක්ටිවිටි එක මෙතන ඉසෙඩ් එකේ මුළු අයන ගාන දීලා තියෙනවා. මෙතන හේලයිට්ස් ගාන දීලා තියෙනවා. ඉතින් ඔයාලට පේනව ඇති අර සමස්තයේ විදිහට හේලයිට්ස් තුනක් හේලයිට්ස් මේ හරි සමස්තයේ විදිහට අයන්ස් තුනක් ආවොත් තමයි හරි සමස්තයේ විදිහට අයන්ස් තුනක් ආවොත් තමයි මෙතනදී අර මෝලා කන්ඩක්ටිවිටි එක 250 කියන ආන්සර් එක ඇවිල්ලා තියෙන්නේ. මෙතනත් එහෙම තමයි අරගෙන තියෙන්නේ. එහෙනම් ඔයගොල්ලෝ පොඩ්ඩක් ඒක මතක තියාගන්න. මේ විදිහට සමස්ත අයන්ස් ටික හතරක් විදිහට ඕගලන්ට ආවොත් එහෙම හරි හේලයිට්ස් ගන්න දෙකක්. දැන් මෙතන මේ තියෙන දැන් මෙතන හේලයිට්ස් පේනවා. ඒක මේ තියෙන කම්ප්ලෙක්ස් එක දීලා හැබැයි ඇතුලේ තමයි කොහොමද ඒක ෆෝම් වෙලා තියෙනවා කියන එක පේන. ඒතර ඕගලන්ට පේනවා ඇති මේකේ ක්ලෝරයිඩ්ස් දෙකක් තියෙනවා. ක්ලෝරයිඩ්ස් දෙකක් තනි අයන්ස් විදිහට හරි isolated as an isolated ions 2 chloride ions are there. 2 chloride ions and හරි 2 chloride හරි 2 chloride ions එක තමයි අනිත් කැටයන් එක තියෙන. ඒතර තුන් දෙනෙක් ඒ විදිහට අහම ක්ලෝරයිඩ් දෙකක් එක තමයි 250 වෙලා තියෙන්නේ. හරි ක්ලෝරයිඩ් තුනක් එක්ක අනිත් එක්ක නාවොත් එහෙම කැටයන් එක සමස්තය හතරක් එතකොට 430. ඉතින් මේක මතක තියාගන්න වෙනවා. මේක අනිවාර්යෙන් මතක තියාගන්න වෙනවා. මේ ප්‍රශ්න උත්තර දෙන්න නැතුව අමුතු දෙයක් එතන පාඩම් කරගෙන කරන්න දෙයක් ඕගොල්ලන්ට නැහැ. හරි. ඉතින් මම හිතනවා ඒ කොටස ඇත්තටම ප්‍රමාණවත් ඒ පළවෙනි ප්‍රශ්න පහ. මොකද ඊට පස්සේ තමයි ක්‍රිස්ටල් ෆීල්ඩ් තියරි කියන එක කෙලින්ම ඔයගොල්ලෝ ඉගෙනගෙනත් නැහැ. අලුත්ම කොටසක්. ඉතින් ඒකට මම පොඩ්ඩක් මෙතනදී බලාපොරොත්තු වෙනවා. මොකද MCQ දෙකට නිකම් උත්තර දෙක කිව්වොත් එහෙම නේද ඒක මට හිතර සැටිස් මදි. මොකද එතකොට හරියට මම කොටස කියලා දුන්නේ නැහැ වගේ කියලා මට හිතෙනවා. මොකද දැන් ආය සමහර පරණ වීඩියෝ එක බලපු නැති ළමයි ඉන්නත් පුළුවන්. ඉතින් ඒ හින්දා ලේසියෙන් ඒ කොටසත් කියලා දීලා මේකත් එක්කම අනිත් වීඩියෝ එකත් බලන්න. ඒකත් මේ විදි ඇත්තටම අප්ලෝඩ් වෙලා ඇත්තේ. රයිට්. එහෙනම් මේ වීඩියෝ එකත් එක්ක හම්බෙමු. මම හිතනවා මේකෙන් ඔයගොල්ලෝ කොටස් ටික අල්ලගන්න ඇති කියලා. එහෙනම් ජය වේවා.